Undertaker, not John Michael. Undertaker. Rock or John Cena? John Cena. Brock Lesnar, Goldberg. Brock Lesnar. WrestleMania, Royal Rumble. WrestleMania. CM Punk return එකත් එක්ක WWE වලට මේ වෙනකොට ලොකු අවධානයක් යොමු වෙලා තියෙනවා. ඒ අවධානය ඇතුලේ ශ්‍රී ලංකා දජය එක්ක ඉන තරුණයෙක් ගැන මේ දවස්වල ශ්‍රී ලංකාවේ වැඩිපුර කතා බහ වෙනවා. ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි WWE වලත් මේ තරුණයාට ලොකු ප්‍රතිචාර හම්බෙනවා. ඉතින් අද හොයලා බලමු මේ තරුණයා කවුද කියලා. ප්‍රවේන්ද්‍ර අයිබෝන් සරිත්‍ර. ඔයාම කවුද කිව්වදින් ප්‍රවේන්ද්‍ර කියන්නේ කවුද, කොහොමද මේ ජර්නි එක පටන් ගත්තේ, කොහොමද ලංකාවෙන් ඇමරිකාවට ආවේ? මගේ නම ප්‍රවේන්ද්‍ර සදාසිවම්. සෝ දැන් මේ ටයිම් වෙලා මම දැන් අවුරුදු 5 ෆස්ට් ටයිම් 2020 ජනවරි 26 මම රෝයල් රම්බල් මැච් එකට ගියා, WWE මැච් එකට. ඒක තමයි මගේ ෆස්ට් ලයිව් ඉවෙන්ට් එක. ඒක තිබ්බ හූස්ටන් ටෙක්සාස් වල මිනිට් මේඩ් පාර්ක් එක. ඒක එතකොට මම ගත්ත ටිකට් එක කොනේ ෂීට් එක. උඩ ළඟ ඒගොල්ලෝ ඩ්‍රෙස්ලස් ලව බලන් දෙච්චර. ඊට පස්සේ කොරෝනා ඇදුනා. සෝ කොරෝනා ඇදුනට පස්සේ ඒගොල්ලෝ මේ පබ්ලික් ඉවෙන්ට් එකක්, ඒ කියන්නේ පේපර් වියු එකක් තිබ්බ නෑ. 2021 තමයි ෆස්ට් ඉවෙන්ට් එක, පබ්ලික් පේපර් වියු ඉවෙන්ට් එකක් කරේ. සෝ ඒකට මට මං ළඟ ටිකට් එක ඒ පැකේජ් එකට කියන්නේ රින්ග් සයිඩ් පැකේජ් කියලා. සෝ නෝමලි පැකේජ් එක පොඩ්ඩක් එක්ස්පෙන්සිව්. සෝ ඒක එතකොට අපි සුපර් ස්ටාර්ස් ළඟ ඉඳලා බලන්න පුළුවන්. ඒ මැච් එක මං ලයිව් එක ඒ කියන්නේ යනකොට මං ලංකාව කොඩි අරන් ගියා. ලංකාව කොඩි අරන් යනකොට එළියට ආව අපේ ට්‍රිපල් එච් ඇන් ස්ටෙෆනි ෆෑන්ස් ලව මීට් වෙන්න. මොකද කොරෝනාට පස්සේ ෆස්ට් ඉවෙන්ට් එකනේ මිනිස්සු, ඒ කියන්නේ පබ්ලික් ඉවෙන්ට් එක නිසා ඒගොල්ලන් ෆෑන්ස් ලව මීට් වෙන්න කතා කරනකොට එතකොට මට ඒගොල්ලන් එක්ක සෙල්ෆි එකක් ගන්න චාන්ස් එකක් හම්බුණා. ඊට පස්සේ ඉවෙන්ට් එකට ඇතුළට ගිහිල්ලා මම ඉතින් ලංකාව කොඩිය තියාගෙන ෆොටෝස් ටිකක් අරගෙන ඊට පස්සේ මැච් ඉවෙන්ට් ඔක්කොම අරගෙන මම ෆේස්බුක් එකට දැම්මා. ඉතින් ඒක එහෙම වෛරල් වෙලා ඊට පස්සේ එතනින් තමයි පටන් ගත්තේ මගේ ජර්නි එක. දැන් හැම කතාවක් එක්කම ඔයාලා තිබුණු ආසාවල් එක්ක, ඔයාගේ පොඩි කාලේ තිබිච්ච රෙස්ලින් වලට ආසාවත් එක්ක, ඔයා හිබුදුණු ඔයාගේ ශ්‍රී ලංකාව ගැන ඒගොල්ලොත් එක්ක කතා කරන්න, ඒගොල්ලොන්ට රියැක්ට් කරන්න ඒව දකින්නවට හම්බ වෙනවා. මේ ඔක්කොමත් එක්ක ඔයාලා දැන් ආපස්සට හැරලා බලුවට පස්සේ මොකද හිතෙන්නේ ඒ ලැබිච්ච එක්ස්පීරියන්ස් එක? මම මගේ ලයිෆ් එක ටර්නින් පොයින්ට් ඇවිල්ලා පළවෙනි පාරේ ට්‍රිපල් එච් ඇන් ස්ටෙෆනිත් එක්ක ෆොටෝ ගෙව්වේ. පොඩි කාලේ ඉඳලා CD වල බලපු එක්කනේ, ඒ කට්ටිය අපි TV වල බලපු එක්කනේ. මේම ළඟ ඉඳලා ෆොටෝ ගන්නවා, ළඟම ඉන්නවා. එනකොට මට නිකන් අර මේකේ ඩ්‍රීම් එකක්ද නැත්තම් ඇත්තටම මේක එතනින් තමයි මං ජර්නි එක පටන් ගත්තේ. එතකොට දැන් මේ ලංකාව කෙනෙක් විදිහට ගිහිල්ලා ලංකාවේ පොඩිය පෙන්නනවා, පොඩියත් එක තමයි යන්නේ. ඒ ගියාට පස්සේ ලංකාවට අනිත් රටවල වලින් කොහොමද ඒ කතා කරලා හම්බුණාද, නැත්නම් ලංකාවේ ඇතරද කියලා හම්බුණාද, කොහොමද ඒක? පළවෙනි පාර නටලියම් වුමන් සුපර්ස්ටාර්, එයා තමයි ශ්‍රී ලංකා ගැන ඉස්සර මාත් එක්ක කතා කරන්න පටන් ගත්තේ. කොඩිය දැකලා එයා අපේ ලංකාව ගැන හොඳට දන්නවා. එයා තමයි ඊට පස්සේ එතන ඉන්න කට්ටියට කිව්වා මේ ෆ්ලැග් එක කොයි රටද දන්නවද කට්ටිය. ඊට පස්සේ මේක ශ්‍රී ලංකා, මේක ලස්සන මේ අයිලන්ඩ් එකක් රටක්. අපි දැක්ක මේ ඩ්‍රූ මැකන්ටයර් එකත් මේ කතා කරනවා. ඒ වෙලාවේ දැනුනේ කොහොමද? ඒක විල්ලා රෝයල් රම්බල් 2020 එදා තමයි මීටුනේ. එතකොට ගොඩාක් සුපර් ස්ටාර් කොඩි රෝඩ්ස්, අන්ටර්ටේකර්ස් ලාව ඔක්කොම මීටුනා. දැන් ඔය කතාවෙන් පොඩ්ඩක් වෙන කතාවකට එමු. මේ දැන් අපි දැන් අපේ පුංචි කාලේ WWE කිව්ව ගමන් අපි මේ එකක් අපේ ඔළුවේ අපේ ගෙවල් වලින් අපි කැමතිනේ අපි බලනවට, මේ ගහ ගන්න බලනවට, මේවා කැමතිනේ අපේ පොඩි කාලේ. අනිත් එක දැන් අපේ කතාවක් තියෙනවා, මේක මේ ඇත්තටම මේකලෝ ගහ ගන්නවද නැත්නම් මේ බොරුවක්ද වේ කරන්නේ, මේක ලොකු කතාවක් නේ. දැන් ඕක ඔයා එක ලයිව් බලන්න යනවා, එතකොට ඒ ෆීලිං එක ඇදෙනේ. මොකද ඒ කතාව කොහොමද ඒකට දෙනවා උත්තරේ? ඇත්තම කියනවා නම් WWE ඇවිල්ලා ස්ක්‍රිප්ටඩ් එකක්. ෆයිට් එක ඇවිල්ලා රියල්. ඒ වුණාට ඔක්කොම ස්ක්‍රිප්ටඩ්. ඒ කියන්නේ කලින්ම ඔක්කොම ප්ලෑන් කරලා, ඒව ටික ඕගනයිස් කරලා, ඒගොල්ලෝ ඔක්කොම ප්‍රැක්ටිස් කරලා තමයි ඉවෙන්ට් එකට එන්නේ. සෝ මේක ඇවිල්ලා UFC වගේ නෙවෙයි, මේක එන්ටර්ටේන්මන්ට් එකක්. සෝ මේක ඇවිල්ලා මිනිස්සු සතුටු කරන ඉවෙන්ට් ස්පෝර්ට්ස් එකක්. දැන් මේ ඔය බලන්න යන දේවල් වලදී බලන්න කියපු වෙලාවල් වලදී හම්බෙච්ච සුපර් ස්ටාර්ස් ලා ඉන්න සෑහෙන ප්‍රමාණය, ඒ අතරින් මේ ඔයාට අමතක නොවෙච්ච සිද්ධීන් මොකක්ද ඈත් එක තියෙන්නේ? තුනා බැටිස්ටාර් මීටුනා. සෝ බැටිස්ටාර් ද ඇනිමල්, ඒක එක්ස්පීරියන්ස් එකවල කොමික් ඕන එක. අර ට්‍රිෂ් එක මං ආයුබෝවන් කියලා පොඩ්ඩක් අර ටීච් කරා. ආයුබෝවන් ශ්‍රී ලංකා. මගේ ලයිෆ් එකේ ඩ්‍රීම් එක විල්ල මං අන්ටර්ටේකර් ෆෑන්. සෝ අන්ටර්ටේකර්ව මීට් උනා. ඇස කොඩි රෝඩ්ස්, කොඩි රෝඩ්ස් තමයි මට හොඳම. ඇත්තටම කොඩි රෝඩ්ස් ඇවිල්ලා අපේ ලංකාවට පට්ටම ආදර පර්සන්. සෝ එයා මා ලංකා කොඩි අරගෙන යනකොටම this is a Sri Lankan flag කියලා ඊට පස්සේ you from Sri Lanka? Yes sir. අත්තරම නකමුරාත් එක්ක ෆොටෝ ගන්නකොටම ශ්‍රී ලංකා ෆ්ලෑග් එක ගන්නකොටම එයා කෙලිම කිව්වා මම ඇවිල්ලා සීගිරියට ආවා 2016 කියලා. ශ්‍රී ලංකා 2016 ජනවාරි. ඔව්. සීගිරිය.
එයා ඉන්ස්ටාවල බලන්නකෝවා බලන්න තීගලන්ගේ ෆොටෝස් ඔක්කොම තියෙනවා. සමහර සුපර් ස්ටාර්ස්ලා අපි ලංකාව ගැන හොඳටම දන්නවා. ඇත්තටම දන්නවා. ඒ කාලේ හිටියා සුපර් ස්ටාර්ස්ලා. ඒ කියන්නේ අන්ඩර්ටේකර්, බෙන්ඩි, ජෝන්සන් ඒ වගේ වෙනම ජෙනරේෂන් එකක් හිටියා. දැන් ඒකෙන් මූව් වෙලා තියෙන අලුත් ජෙනරේෂන් එකට. මේ ජෙනරේෂන් එකේ ඉන්න සුපර් ස්ටාර්ස්ලා ගත්තට පස්සේ ඔයාගේ කැමති අය කවුද? එතකොට කොහොමද එයාගේ වෙනස? කොහොමද ඒ දේවල්? ඒ කාලේ තියන්නේ අර ගැම්ම ඇවිල්ලා දැන් ඇත්තටම අඩුයි. බලන්න බලන්න ඒ කාලේ ෂෝන් මයිකල් ගෝල්බර්ග් ඊට පස්සේ අන්ඩර්ටේකර්, ජෝන් සීනා, බැටිස්ටාස්ලා ඉන්නකොට අපි කොච්චර අර CD අරගෙන වොලියුම් වල අරගෙන බලන්න. දැන් ඇවිල්ලා ඒක ඒම ඔපොසිට් වෙලා තියෙන්නේ. අනිත්ක දැන් තව අලුත් අලුත් රෙස්ලිං කොම්පනි ඔයා දන්න AEW එක එක කොම්පනි එක ඕපන් වුණා නිසා සෝ රෙස්ලර්ස්ලා විල්ලා අඩු වෙලා තියෙන. ඇත්තටම කියනවනේ ඒගොල්ලෝ ඔක්කොම වෙන වෙන කොම්පනිස් වලට යන්න. දැනට ෆේස් ඔෆ් WWE කියන්නේ රෝමන්. සෝ රෝමන් නැතුව WWE නෑ. රෝමන් නේම WWE එක අයින් වුණා. ඇත්තටම WWE වීබ්ස් එකක ඇවිල්ලා අඩු වෙනවා. සෝ රෝමන් රෝමන් සෙත්‍රෝලියන්ස් තමයි දැනට ඉන්න හොඳම කොඩි රෝඩ්ස්. බ්‍රොක්ලස්න දැන් මං හිතන්නේ බ්‍රොක්ලස්න මේ අවුරුද්ද තමයි අන්තිම යාගේ රිටයර්මන්ට් වෙනවා. ජෝන්ස් සීනා රිටයර්මන්ට් වෙනවා. තවකපාවක් දැන් මේ ඔයා දන්නවා දැන් ඔතන ඉන්න බලන්න ඉන්න අය දන්නවා. දැන් ඔයත් දන්නවනේ මේක මේ ස්ටෝරි එකක් මේක ස්ක්‍රිප්ටඩ් කියලා. හැබැයි ඔයාලට ඕග්ලොන්ට තියෙන ආසාව දැන් බඩ්ලයින් ස්ටෝරි එක උනත් තියෙන ආසාව ඒක එක්සයිට්මන්ට් එක හිමම තියෙනවා. ඒ කියන්නේ ඔබ දන්නවා මේක ස්ක්‍රිප්ටඩ් ස්ටෝරි යන්නේ කියලා. කොහොමද ඒක වෙන්නේ? ක්‍රවුඩ් එක රියැක්ෂන් කොහොමද ඒව හරි රියල් කියලා අපිට තේරෙනවා. කොහොමද ඒක වෙන්නේ? ඔයගොල්ලන් එක තමයි කියන්නේ ටෙලික සමහර දේවල් ටෙලිකාස්ට් වෙන්නේ නැහැ. සමහර ඉවෙන්ට් ඇවිල්ලා සමහර ඔයගොල්ලන් ඉවෙන්ට් ඩයග්‍රෑම් ඒකේ සමහර ඉවෙන්ට් තමයි ලයිව් එකෙත් පෙන්වන්නේ. ඒගොල්ලෝ නැවිලා ෆෑන්ස්ලාව එන්ටර්ටේන්මන්ට් කරන්න පොඩි පොඩි දේවල් කරනවා. ඒව මුකුත් මේ ටීවී වල ටෙලිකාස්ට් වෙන්නේ නැහැ. මගේ ළඟ වීඩියෝස් තියෙනවා. දැන් මේ ඊළඟ කතාව දැන් මේ වගේ ලයිව් ඉවෙන්ට් එකක් මේ වගේ ඉවෙන්ට් එකක් බලනකොට වාකුවනේ වාට මුලින්ම හම්බුනේ මේ පිටිපස්ස මිදන් කියලා. ඊට එක ඊට පස්සේ වාට ආසාවක් ආවා මේ පිටිපස්සට මෙහෙමනම් ඉස්සරහට ගියාම කොහොමද කියලා දැනගන්න. හැබැයි ඉතින් ඒ වගේම ටිකට්ස් ගණන් එහෙමත් රැහෙන වෙනස් ඇති. කොහොමද ඒ ටිකට්ස් ගණන්? මේ ටිකට් ප්‍රයිස් එක පටන් ගන්නෙ මිනිමම් $50 ටැක්ස් ඔක්කොමත් එක්ක. මේ වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්න. මිනිමම් එක මැක්සිමම් මැක්සිමම් කියන්නේ රින්ග් සයිඩ් පැකේජ් කියලා කියන්නේ. ඒ ටිකට් එක ඇවිල්ලා $800. ඕකේ මේක ඇවිල්ලා මම කියන්නේ නෝමල් ඉවෙන්ට් එක. රස්සල්මේනියා, රොයල් රම්බල්, ඊට පස්සේ මනි ඉන් ද බැංක් ඒ වගේ ලොකු ලොකු ඉවෙන්ට්ස් වල නෝමල් ටිකට් එකම පටන් ගන්න $100. මැක්සිමම් යන්නේ $10,000. $10,000 කියන්නේ අපේ ලංකා සල්ලි වලට බලනකොට ලක්ෂ 30ට වැඩි. ඒ තරම් සල්ලි දීලා බලන්න මිනිස්සු ඉන්නවා මේ රටේ. ඔය ජාතික කොඩිය අරගෙන කියලා ශ්‍රී ලංකාවේ කොඩිය අරගෙන කියලා බලනකොට ඒකට ලංකාවේ සෑහෙන රියැක්ට් කරලා තිබුණා මම දැක්කා. ඒ ජාතික කොඩියත් එක්ක අපි දැක්ක තමයි මේ ලංකාවේ මේ ටුවරිසම් ප්‍රොමෝට් කරන්න අපි දැක්කවා මේ ගොඩක් try කරලා තිබෙනවා. එතන ඉන්නවා දන්නවා normally event එකම more than 12,000 people එනවා. එතකොට ප්‍රොමෝට් කරනකොට මේ මිනිස්සුන්ගේ attraction එක යනවා මේ රට කොයි තින්නේ පොද මේ බෝඩ් එක වලියලා තියෙන ටික අහන. එතකොට මම කියනවා මේ flag එක කොයි රටකද කියලා. එතකොට අනිත් එකේ ඒක බලනවනේ ඒගොල්ලෝ. දැන් ඔය WWE විතරක් නෙමෙයි මෙතන AEW බලන්න යනවා මම දැකලා තියෙනවා. කොහොමද දැන් මේ දැන් එතකොට ඒකේ WWE වෙන stars ලා ගොඩක්ම දැන් එතෙන්ට යනවා. ඊට පස්සේ දැන් ආයි CM Punk ගැන තායි කතා වෙනවා. කොහොමද මේ ඒ වෙනස කොහොමද ඒ brand දෙකේ? මට ඇත්තටම කියනවා නම් AEW එක matches එක හොඳයි. බට අර ඇතුලේ තියෙන අර experience එක බලනකොට WWE තරම් නෑ. ඒ feel එක ඉන්නේ. So AEW ආයි නම් බලන්න යන්නේ. දැන් ජෝන් සීනාගේ fan කෙනෙක් කිව්වනේ මම දැක්ක ජෝන් සීනා මෙත් එක්ක photos කීපයක් සහ videos කීපයක් දාලා තිබුණා. ඔයාගේ කැමතිම කෙනෙක්, ඔයා කැමතිම player සීනාද නැත්නම් එයාගේ මොකක්ද විශේෂත්වයක් තියෙනවද? කොහොමද ඒ experience එක? Actually සීනා මේ ගිය අවුරුද්ද මම meet වුණා. 2022 සීනාගේ 20 year WWE anniversary එක තිබ්බා Laredo Texas වල. So එදා ඔයා දකින්නදී මම selfie video එකක් ගත්තා සීනා entrance වෙන එක. So ඒ video එක ලංකාවේ මාර විදිහට viral වුණා. එදා තමයි first time මම සීනා දැක්කේ. මම හිතන්නේ සීනාගේ අන්තිම year එක තමයි මේක. දැන් මේ Chicago වල නිතරම කියන්නේ CM Punk ගේ නම හැමදාම එයා හිටියත් නැතත් හැමදාම හෙනවා. ඒ කියන්නේ ඒක අපි දැන් එයා දැන් AEW වලින් අයින් වෙලා දැන් පොඩි රූම් එකක් කරනවා. එයා ආපහු WWE වලට එනවා. මොකද ඒ වගේ කතාවක් කරනවා. දැන් කොහොමද ඒ පැත්තේ ඒක ගැන ඒගොල්ලොන්ට? සෝ චිකාගෝ විලා මේ CM Punk්ගේ හෝම් ටවුන්. සෝ ඒ නිසා තමයි චිකාගෝ ඉවෙන්ට් එක තිබ්බ ගමන්ම මේ CM Punk රිටර්න් වෙනවද කියලා ඒක කන්ෆර්ම් වෙලා තියෙන්නේ. රැන්ඩි ඕටන් අනිවාර්ය රිටර්න් වෙනවා සර්වයි සීරීස් එකේ. ඇන් බ්‍රොක් ලෙස්නර් ක්‍රෝන් ජෝල් එකේ රිටර්න් වෙනවා කියලා රූමර් එකක් තියෙනවා. බට බෝවිටට රිටර්න් වෙයි කියලා මම හිතන්නේ ක්‍රෝන් ජෝල් එකට. ඉතින් මේ ගොඩක් කතාව WWE ගැන කතා කරා හැම දෙයක් එක්කම. දැන් ඔයා බලන් ඉන්න බෝව බලන එතකොට
ලංකාවේ WWE එක නරඹන ළඟටම ගිහලා ළමන එයාත් එක්ක කතා කරන කෙනෙක් විදිහට මොකද වාර අන්තිමට කියන්න තියෙන්නේ මෙයාට මග ළඟ හැමදාම ආන්නේ අයියේ මේකේ රියල්ද ෆේක්ද ෆයිට් එක රියල්ද ෆේක්ද කියලා ෆයිට් එක ඇවිල්ලා රියල් ඒ වුණාට ස්ක්‍රිප්ටඩ් මේක ඇවිල්ලා එන්ටර්ටේන්මන්ට් විදිහට තමයි මේක බලන්න ඕනේ සමහරවිට මූවි එකක් බලන්නේ ඔයගොල්ලන් ඩ්‍රාමා එකක් බලන්නේ ඒ එන්ටර්ටේන්මන්ට් මේක ඇවිල්ලා එන්ටර්ටේන්මන්ට් එක අනිත් එක මං කට්ටියටම කියන්නේ මේ ෆයිට්ස් ඔක්කොම කවුරුත්ම ගෙදරේවත් ස්කෝලේවත් එළියවත් එහෙම ෂෝට්ස් ඒව යූස් කරන්න එපා ඩෝන්ට් ට්‍රයි ඇට් හෝම් කියලා මම මෙන්ෂන් කරලා තියෙන්නේ කවදාවත් ඒව කරන්න එපා මොකද මේවා මේ රෙස්ලර්ස්ලා ඔක්කොම හොඳම ට්‍රේනින්ග් සෙෂන් කරලා තමයි මේ මැච් වලට එන්නේ ඒ නිසා ඔයගොල්ලන් කවුරුත් මේ ජෝන් සීනාගේ ෂෝට් එක හරි රැන්ඩි ඕටන් ෂෝට් එක ඒව ට්‍රයි කරන්න එපා ගෙවල් බලලා මේක එන්ටර්ටේන්මන්ට් විදිහට ඔක්කොම බලන්න